අපි දැක්කා හරේන් ෆෙනෑන්ඩෝ මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපතිතුමාගේ පත්වීම ලබා ගන්නකොට අහක බලාගෙන ලබාගත්තා කියලා. රූපවාහිනී ප්‍රවෘත්තිවලට ලබා දීපු ඒ වීඩියාපට තුල හරේන් ෆෙනෑන්ඩෝ මන්ත්‍රීතුමාගේ කලිසම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගලවලා දැම්මා. ඒ හින්දා අපිට කියන්න තියෙන්නේ නැවත පොරටෝක් දීලා මේ දැන් කලිසම විතරයි දැන් ගැලවිලා තියෙන්නේ. ඉතුරු දේත් ගලව ගන්න නම් හදන්න එපා. ගෝඨා ගෝ හෝම් කියපු අය ජනතාවට කරපු විශාල ද්‍රෝහිකමක්. ආණ්ඩුවේ ගමන් මග ගැන තාම හරිම අවිනිශ්චිතයි. රටට දුෂ්කර මොහොතක්. මේ දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි. තමන්ගේ ප්‍රතිරූපය වැඩි කරගන්නේ කොහොමද කියලා නෙවෙයි, තමාට පෙර රට කියන එක ආදර්ශ පාඨය කරගෙන රට උසවා තබන්න කටයුතු කළ යුතු මොහොතක්. අපි හිතන තරම් ඉක්මනට තෙල් පෝලිං, ගෑස් පෝලිං නතර වෙන පාටක් නැහැ. ලදරුවන් හා වැඩි මහල්ලන් මරණය කරා යන සෞඛ්‍ය ප්‍රශ්න මත බියකරු යුගයකට අපි ගමන් කරමින් තියෙනවා. මේ ගැන අපි වගකීමෙන් ක්‍රියා නොකළොත් මේ රට මේ මැයි 9 වෙනිදා වෙච්ච සිදුවීම ඒක අපේ ඊළඟ අවුරුදු 10ම මේ රටේ අපි ඉදිරියේ මැවෙන දර්ශනීය බවට පත් වෙයි. සාගතය විසින් තමයි ඊළඟ කැරැල්ල එන්නේ. මම මුක්කුද කියලා හිතන්න වෙන බලවේගයක ඡන්දය අරගෙන 69 ලක්ෂයක් පන්නපු එකව ගේනවා අගමැති කරන්න ප්‍රශ්න විසඳන්න. මොන කුණු හරබදනේ? ඒ කියන්නේ මේක ප්‍රතිවිරෝධ ගොඩක්. භාජනයකට දැම්මොත් ගෙම්බයි, පත්තෑයයි, කැරපොත්තයි එක එක වෙනස්නේ. නේද? එකේ බඩගාගෙන යන්න බලන්නේ, එකේ කර දිගේ උඩට නගින්න බලන්නේ, එකේ කුඩ නගින්න රණික ඇදලා ගන්නවා. එහෙම පාර්ලිමේන්තුව නෙමෙයි තියෙන්නේ. අර ආර්ථික ස්ථාවරත්වය හදන්න පුළුවන්ද? බැ. රාජපක්ෂලා වැලිකඩ දැම්මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් සමහර අය මඩක් කියනවනේ වජිර ඩීල්කා. මං හොඳ ඩීල්කාරයෙක්. ඩීල් බැරි නම් එයාට දේශපාලනේ බැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝක වාර්තාවක් තිබ්බා ගිනස් පොතට. එක ආසනයයි ඒක අගමැති වෙලා තියෙනවා. ඒක තමයි වෙනස. අපේ අර පොඩි කාලේ අහන මේ කතන්දර පොත් තියෙනවා. ඒ කතන්දර පොත් තුළ ඉන්න මන්ත්‍රකාරයාට කොච්චර මොනවා කරත් මැරෙන්නේ නැහැ. මන්ත්‍රකාරයාට ගහනවා, කොටනවා, මැරෙන්නේ නැහැ. ඇයි? පණ තියෙන්නේ ගිරවගාව. දැන් රනිල් වික්‍රමසිංහේ පණ තියෙන කාගාව? රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ කපුටගා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කී දින්නේ? එකයි. දැන් එතකොට ගෝඨාභය රාජපක්ෂට රනිල් අගමැති බවට පත් කරන්න කොහොමද හැදින්නේ? බහුතරයේ ඉන්නේ බැසිල් රාජපක්ෂත් එක්ක. බැසිල් රාජපක්ෂ කියනවා මගේ කණ්ඩායමේ සහය ඔයාට දෙන්න. බැසිල් රාජපක්ෂ තමන් ලබා දෙන සහය හෙට අත්තරියු. රනිල් 8 වෙනි පාරටත් ගිදර. එහෙනම් පණ තියෙන කාගාවද? කපුටගා.